बिंदु मट कथा कला ऐ बंग आतल कैलिटी का काव बंग तुलट उन्टी इंदगान सीट ने तू अटे कर के ना मट ओलो सन्नवात ही तूने ने कम्मली का मट कोचर हों द केले त्या मगे रत्तरम मधुरी डिस आवत आप हो हैरला बालानी ने केला मामा हिता आगता केले क्वाटिंग गियात में दवसल मट हों द ने ඒ තරමටම මගේ වෙලාව අන්තිමයි. අමිල මාළු පානුයි සිගරට් තුනකින් අරගෙන ආවා. මේ ටික තියාගනේ. මම ගිහින් ප්ලේන්ටි තුන අරන් එන්නම්. ඌ ආපහු ගියා. අමිලයා එනකන් ඉන්න බෑ. මම මාළු පාන් එක කන්න ගත්තා. චි කිසිම රහක් නෑ. ඒත් විසි කරන්නේ මම මාළු පාන් එක පැත්තකින් තියලා සිගරට් එක පත්තු කරලා දුම්මැද්දා. සිගරට් බිව්වට බඩගින්න නම් නැති වෙන්නේ නෑ. එක පාරටම බින්දු මගේ කකුල පෑවුවා. මොකද බං? අර කෙල්ලෙක් මෙතනට එනවා අමිලයාගේ පුටුව ගන්න වෙන්න ඇති. බින්දු කියද්දි මම ඉස්සරහා බැලුවා. අමිල ප්ලේන්ටි තුනත් අරගෙන ආපහු එනවා. ඒකම වගේ පිටිපස්සෙන් ආපු අතකින් අමිල ඉඳගෙන හිටපු පුටුව අදිනවා මම ලාවට දැක්කා. මේ ඕකේ එක්කෙනෙක් ඉන්නවා බින්දු කිව්වා. මම සිගරට් එක අරගෙන ඒ පැත්තට හැරුණා. මගේ ඇස් උඩ ගියා. පුටුව ඇද්දේ අරුණේ අපේ පොඩි අක්කගේ යාළුවා. දැන් මෙයා සිගරට් බීපු එකත් කිහින් පොඩි අක්කට කියයි. හැබැයි එයා එකපාරට මාව ඇඳින්නේ නැහැ. බය වෙලා වගේ මගේ මූණ දිහා බලන් හිටියා. කමක් නැහැ. දැන් කොහොමද නෝන්ඩි එකමනේ. ආ මොකද ඔයා අපේ අක්කට බොරු කිව්වේ? මගේ අතින් පොත් ටික නිකන් නේදා වැටුනේ. මම තිලානිට එහෙම කිව්වේ නෑනේ. එයාත් හිනා වෙවි කියනවා. ඕන දෙයක් කරලා මුන්ට හිනා වෙන්නත් පුළුවන්නේ. දෙන්න හිතෙනවා දෙකක්. බින්දු යමිලයි අගක් මුලක් දන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මේ වඳින්නම් කියන තැනකට සිගරට් බීපු එක නම් පොඩි අක්කට කියන්න එපා. අපෝ චාන්ඩියා වගේ කට තිබුණට මාර බයගුල්ලෙක්නේ. බය වෙන්න එපා. මං කියන්නේ නෑ. අරුණි අතත් වනාගෙන ආපහු ගියා. කවුද බං ඒක? බින්දු මගෙන් ඇහුවේ එයා යනවත් එක්කම. අපේ අක්කගේ යාළුවෙක්. BBC රිපෝටර් කෙනෙක් බං. අපි ප්ලේන්ටි බීලා තවත් පැය භාගයක් විතර එතන හිටියා. යමුද ආපහු ස්ටඩි රූම් එකට. දැන් නම් සීට් ඇති. අමිල කිව්වා. අපි පොත් ටිකත් උස්සගෙන ආපහු ආවා. මට නම් දැනටම විභාගය එපා වෙලා. කණු හතරක් හම්බ වෙන එක ෂුවර්. අමිල කියන කතාවම තමයි මගේ ඔළුව ඇතුළි දුවන්නේ. මොන පිස්සු කෙලියත් වැඩක් නැහැ විභාග යන ආතුනොත් ඔක්කොම ඉවරයි. දැන් නම් යන්තම් ස්ටඩියේ එහා කෙළවරේ සීට් තුනක් තියෙනවා. අපි එතනට ගිහින් වාඩි වුණා. පිස්සු බම්ප් වෙනවා මචං. එළියේ ඉන්නේ මොක්කුද? මේක ඇතුළේනේ කෙල්ලෝ ඉන්නේ. හැමතැනම කෙල්ලෝ. පාට පාට ස්කර්ට් කේක ජාතේ ගවුම්. අනේ මන්ද කෙල්ලෙක් දිහා බලන්නේ නැහැ කියලා හිත හදාගෙන ආවට වැඩක් නැද. මම පොත් දිගාරින ගමන් වටේටම කැමරාව දැම්මා. අනේ ඉන්න කෙල්ලු රංචුව. කෙල්ලෝ එපා. දැන් නම් ඉතින් සිරාවටම පාඩම් කරනවා. එහෙම හිතාගෙන මම ඇප්ලයිඩ් පොත දිග හැරියා. පටන් ගත්ත තැනම දෛශික පාඩම. මම පැයක් විතර ගණන් හදන්න ඇති. මට එහා පැත්තේ බින්දු ඇඹරෙනවා පණුවා වගේ. මොකද මේ? මම හොරින් ඇහැ ඇරලා බැලුවා. මල හොණ්ඩරයයි කෙල්ලෙක් ඌත් එක්ක හිනා වෙනවා. කෙල්ලත් ලස්සනයි. මම මොකටද ඌට උදැල්ල දාන්නේ? එහෙම හිතාගෙන මම ආපහු පොතට ඔළුව උබා ගත්තා. කොච්චර හිත හදාගන්න හැදුවත් මේ කිහිම්මල් හිත කියන දෙයක් අහන්නෙම නැහැ. එක අතකට
මෙච්චර කෙල්ලු රෑනම් මැද ඉඳගෙන එක හිතන් පාඩම් කරන්න මොකද මම රහත් වෙලාද එතකොටම බින්දු මගේ පැත්තට හැරුණා ආව් අප්පා මූගේ මූණේ තියෙන හිනාව මචං අර යමට ආන්සර් වගේ ඌ ඇඟිල්ලෙන් අර ගර්ල්ව මට පෙන්නුවා ඉතින් ඉතින් කියන්නේ අද කීයට හරි ගෙදර යන්නේ එයා පස්සෙන් ගිහින් තමයි ඔබ එනවනේ මම අමිල දිහා බැලුවා ඔබලා යන දිහාක පළයල්ලා මට අද ඉක්මනට ගෙදර යන්න ඕනේ කොහොමද මම තව පැය භාගකින් විතර යන්න කියලා හිතාගෙන ඉන්නේ අමිල කිව්වා එහෙනම් ඉතින් මට තමයි පරිප්පු නැව බාන්න වෙන්නේ කමක් නෑ යමු මම එහෙම කියලා ආපහු ගණන් හදන්න පටන් ගත්තා 12 විතර වෙනකොට අමිල යන්න ගියා තාමස් සැරින් සැරේ බින්දු හොරෙන් ඒ ළමයා දිහා බලනවා එක පාරටම යා නැගිට්ටා එයාට යාළුවෝ ටිකක් ඉන්න එක නම් හොඳයි අඩු ගානේ මට බල බලවත් යන්න පුළුවන් නේ උන් නැගිට්ටා විතරයි මෙන්න මූත් එක පාරටම නැගිටින්න හදනවා මම උගේ අතින් ඇද්දා ඔහොම හිටපන් යකෝ එක පාරටම මීහරක වගේ නැගිටින්නේ නැතුව එතකොට මුළු ස්ටඩි රූම් එකම දන්නවා උඹට උඹ ඒකිට ට්‍රයි කියලා අනේ මේ කුණු හරප කතා කරන්නේ නැතුව මෙන්න මෙහි වරෙන් ඒකි මිස්ප්ලේස් වුනොත් අනාත තමයි මමත් පොත් ටික අතට අරගෙන නැගිට්ටා මොනවා කරන්නද මද නැතුන් නෙළුම් හුයින්න වත්තන්නද මං අපි ස්ටඩි රූම් එකකින් එළියට ඇවිත් පඩි පෙළ බැස්සා කෙල්ලෝ දෙන්න ඉන්නවා බෑග් කවුන්ටරේ ළඟ අපිත් කවුන්ටරේ ළඟට ඇවිත් පොත් ටික ලෑල්ල උඩ තිබ්බා මම ඒ අස්සේ ලෑල්ල උඩ තිබුණු බින්දුගේ ට්‍රයි එකේ නම බැලුවා ඉසංකා මාදවි පෙරේරා මාර නමක් නේ ඒක දැන් ඉතින් කොහොම හරි කතාව පටන් ගන්න ඕනේ මම ගත්ත පුරුෂ ධෛර්යය හිතට දැන් දෙන්නම් හලෝ ඉසංකා කොහොමද චන්දිමා නැද්ද ඒ ගර්ල් එක පාරටම පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා චන්දිමා කිව්වේ එයා ඇහුවා අර ඔයත් එක්ක හැමදාම එන්නේ කිට්ටු උස ගර්ල් ඔයාලගේ ඉස්කෝලේම නේද එයා ඉන්නේ මටත් කොහෙන් වචන එනවද මන්දා වැඩේ යන්තම් හරි වන වුණොත් ඇදගෙන නා ගන්න වෙන්නේ වැඩේ හරි ගියොත් නම් ඉතින් බින්දුගේ පින තමයි ආ මෙයා කියන්නේ චන්දිමා නෙමෙයි නයනගෙන ඉසංකගේ යාළුවා කිව්වා එයා නයනද මම හිතාගෙන හිටියේ චන්දිමා කියලා මගෙන් පොතක් ඉල්ලා ගත්තා එදා ගණන් හදන්න ඒකයි අද බැලුවේ එයා ආවද කියලා මගේ කටට දැන් බොරු ගලාගෙන එනවා එකක් වහන්න තව එකක් අපි පොත් ටිකත් අරගෙන ඒ දෙන්නත් එක්කම එළියට ආවා